අයිබන් ස්පකස් ඉතින් ඔන්න අදත් වෙනද වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න ආවා. ඉතින් අදත් මම කතා කරන්න යන්නේ canva software එක භාවිත කරලා කරන්න පුළුවන් තවත් එක් වැඩක්. ඉතින් ඔයාලට පේනවා වගේම මෙතන කරන්නේ ඔයාලා thumbnail එකෙත් දැක්කා වගේම crop a photo and video. ඒ කියන්නේ අපි කොහොමද photo එකක් video එකක් මේ crop කරලා අරගෙන, ඒ කියන්නේ අපිට ගැලපෙන විදිහකට මේක කපල අරගෙන කොහොමද මේක හරියට හදාගන්නේ කියන එක තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. ඉතින් අපි වැඩි වෙලා ගන්න තියමු වීඩියෝ එකට. වීඩියෝ එකෙන් බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඒ වගේම තමයි අමතක කරන්න එපා, තාමත් මා subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා notification bell එකත් on කරලා තියාගන්න. ඔයාලට මම වීඩියෝ එකක් දාපු සැනින් notification එකක් මාගෙන් දැනගන්නත් පුළුවන්. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳනම් like කරන්නත්, මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් comment කරන්නත්, වීඩියෝ එක හොඳනම් තව කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. හරි, අපි යමු වීඩියෝ එකට. ඉතින් crop a photo and video. ඉතින් කොහොමද මේ ෆොටෝ එකක් වීඩියෝ එකක් අපි crop කරගන්නේ? ඒ කියන්නේ round හැඩයකට, එහෙම නැත්නම් වෙන වෙන shapes වලට කොහොමද අපි මේක crop කරගන්නේ? නේද? සාමාන්‍යයෙන් අපි crop කරගන්නවා කියන්නේ අපේ කොටු හැඩේ තියෙන එක කොටු හැඩේ crop කරගන්න ගැටලුවක් නැහැ. නමුත් කොහොමද අපි කොටු හැඩේ තියෙන එකක් round හැඩයකට, එහෙම නැත්නම් තව තව හැඩ වලට අපි අරගන්නේ කොහොමද? ඉතින් ඒක බැලුවොත් එහෙම මම ඔයාලට මේ white board tool එකේ පේජ් එකෙන් පල්ලෙහාට යනවා. ගියොත් අපිට මේකේ ටයිප්ස් කීපයක්ම තියෙනවා. ඒ කියන්නේ අපිට crop කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපි කිව්වොත් රවුමක් විදියට crop කරන්න ඕන නම්, එහෙම නැත්නම් තවත් එක එක හැඩතල වලට crop කරන්න ඕන නම් ඒ විදියට අපිට කරගන්න පුළුවන්. එතකොට මේක තව වාසියක් තමයි අපිට ෆොටෝ විතරක් නෙමෙයි වීඩියෝ උනත් crop කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මම අන් වීඩියෝ එකේ අන්තිමේදී ඔයාලට ස්පෙෂල් දෙයක්ත් පෙන්නනවා. ඉතින් වීඩියෝ අන්තිම එක බලන්න මතක කරගන්නත් එපා. හරි. ඉතින් අපි කොහොමද බැලුවොත් එහෙම මෙන්න මේ වගේ. ඉතින් මම ඔයාලට පෙන්නුවොත් මෙන්න මේ වගේ ෆොටෝ එකක් කොහොමද මේ වගේ රවුමක් හැඩයකට දාගන්නේ නේද? අපි ඒක බලමු මුලින්. ඉතින් මෙතන මම ඔයාලට පෙන්වලා තියෙනවා මෙන්න මේ විදියට වීඩියෝ එකක්, sorry ෆොටෝ එකක් මෙතන දීලා තියෙනවා. ඉතින් මෙතන රවුමක් දාලා තියෙනවා. ඉතින් මුලින් ඔයාලට සාම්පල් ටිකක් පෙන්වලා ඉන්න. එතකොට ඒකත් ඔයාලට හොඳයි. ඉතින් මේ තියෙන වීඩියෝ එකක් මම අර පල්ලෙහාට යන්නම්. ඉතින් මේ තියෙන වීඩියෝ එකක් වීඩියෝ එකට පේන තියෙ ප්ලේ වෙනවා. ඉතින් ප්ලේ වෙන්නේ ෂේප්. මෙන්න මේක තමයි ඔරිජිනල් වීඩියෝ එක. ඉතින් මේ තියෙන අපි crop කරලා අරගත්තු වීඩියෝ එකක්. ඒ වගේම තමයි මේ තියෙන්නේ තවත් ඒ විදිහට ගනිපු අපි devices වලට දාන. ඒ කියන්නේ අපිට computer monitor එකක් ඇතුළට, mobile phone එකක් ඇතුළට, laptop monitor එකක් විදිහට වගේ තව තව ඩිවයිස් වගේ දේවල් වල ටැබ් එකකට වගේ දාගෙන කොහොමද මේක හදාගන්නේ කියලාත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ගත්තොත් ඉලක්කම් වලට, එහෙම නැත්නම් අකුරු වලටත් මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒ අකුරට දාපු ෆොටෝ එක, මේ තියෙන්නේ අට ඉලක්කමට දාපු වීඩියෝ එක. ඉතින් මේ වගේ තමයි අපි කරන්න යන්නේ. ඉතින් මේ තියෙන තවත් ඒ වගේ එකක්. ඉතින් මෙන්න මේකෙදි මම වීඩියෝ දෙකක් දාලා තියෙනවා. ඉතින් මේ තියෙන වීඩියෝ දෙකක් මේ දෙක, ඉතින් මෙතන තියෙන එක ෆොටෝ එකක්. ඉතින් ඒ අපිට කැමති විදිහකට හදා ගන්න පුළුවන්. ෆොටෝ විතරක් දාන්න ඕන, ෆොටෝ විතරක් දාන්න පුළුවන්, වීඩියෝ විතරක් නම් වීඩියෝ විතරක් මට කැමති විදිහේ එක දා ගන්නත් පුළුවන්. සහ මේ තියෙනෙත් තවත් එක් හැඩයකට crop කරගන්නපු ෆොටෝ එක. හරි. ඉතින් අපි ස්පෙෂල් දේ අන්තිමට කතා කරනවා කිව්වා නේද? අපි අන්තිමට ඒ ස්පෙෂල් දේ කතා කරමු. ඉතින් අපි යමු කොහොමද මේක කරන්නේ කියලා බලන්න. හරි. ඒකට ඉතින් මම වෙනද වගේම තමයි මම එක්සැම්පල් එකක් විදිහට Instagram size post එකක් අරගන්නවා, blank එකක්. ඒ වගේම මම ෆොටෝ එකකුත් අරගන්නවා. ඔන්න ඔය දෙක තමයි මම මේ crop කරන්න යන්නේ. හරි. ඉතින් crop කරද්දී ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි. අපි හිස් පේජ් එකක් ගමු. මේ හිස් පේජ් එක කරගෙන ඔයා යන්න එලිමන්ට් වලට. එලිමන්ට් වලට ගිහිල්ලා ඔයා මෙතන පල්ලෙහාට යන්න. මේ පල්ලෙහාට යද්දී මෙතන තියෙනවා ෆ්‍රේම් කියලා ඔප්ෂන් එකක්.
ඒ අන්නේ තියෙන ෆ්‍රේම් කියන ඔප්ෂන් එක CO කියන එකට යන්න. ඉතින් මෙන්න මේ CO එකට ආවහම ඔයාලට මෙතන ඔප්ෂන්ස් කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් ඔයාලට මුලින් පෙන්වන්න එක්සැම්පල් එකක් විදිහට මෙන්න මේ රවුම අරගෙන. ඔය රවුම ගත්තහම මෙන්න මේ විදිහට එනවා. ඉතින් ඔයාලට ඒක කැලපෙන සයිස් එකට අඩු වැඩි කරලා ඒක හදා ගන්න පුළුවන්. මම මෙතන මේ සයිස් එක තියා ගන්නවා සහ අපිට අවශ්‍ය කරන ෆොටෝ එකත් මෙතෙන්දී අපි ඇඩ් කර ගන්නවා. හරි. ෆොටෝ ගැට් කරලා මේ ෆොටෝ එක මෙන්න මේ අපි අදාළ ෆ්‍රේම් එකකට ගියහම ඔයාලට පේනවා එතන ඒ ෆ්‍රේම් එකට අපි ෆොටෝ එක දාගන්න පුළුවන්. ඒ වගේම තමයි අර මේ ෆ්‍රේම් එක ඇඩ්ජස්ට් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් ඩබල් ක්ලික් කරලා ෆොටෝ එක ක්‍රොප් කරලා හරි නැත්නම් ඔයාලට කැමති ප්‍රමාණයකට ලොකු පොඩි කරලා ඒක ඔයාලට ගැලපෙන සයිස් එකකට හදාගන්න. ඉතින් මෙන්න මේ විදිහට පුළුවන් ඔයාලට අපේ ඒ එලිමන්ට්ස් වලට ගිහිල්ලා ෆ්‍රේම් ඔස්සේ තියෙන ඕනම ඒ ෆ්‍රේම් එකකට අපිට මේක දාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට දාගන්නකෝ ෆොටෝ එක තමයි මේ තියෙන්නේ ආපහු. ඉතින් මේ තියෙන්නේ ඒ විදිහට දාගන්න වීඩියෝ එකක්. කලින් වගේම තමයි අපි ගත්තොත් ආපහු මම හර පෙන්නන්නම් එක්සැම්පල් එකක්. අපි පේජ් එක ගත්තා. මේදී අපි ෆ්‍රේම් එක දාගත්තා. එලිමන්ට් වලට ගියා. අපි අපේ වීඩියෝ එක ඇප්ලයි කරගත්තා. ඇඩ් කරගෙන අපි ඒක අදාළ ෆ්‍රේම් එකකින් දැම්මා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාලට කරන්න තියෙන්නේ. හරි. එතකොට තව අපිට ඩිවයිස් වලටත් දාන්න පුළුවන්. ඉතින් මේ ඩිවයිස් හොයාගන්නෙත් අපි යන එලිමන්ට්ස් වලට ගිහිල්ලා අදාළ ෆ්‍රේම් කියන ඒ ටූල් එකට අපි යනවා. එහෙම නැත්නම් අපි ඒ තියෙන ෆ්‍රේම්ස් ගන්න පුළුවන් ඒ ඔප්ෂන් එකට අපි යනවා. ගිහිල්ලා ඔයාලට පුළුවන් උඩ සර්ච් කරන්න. ඉතින් ඔයාලට කැමති විදිහට සර්ච් කරන්න. අපි හිතමු ඩිවයිස් කියලා. අපි ඩිවයිස් කියලා සර්ච් කරොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් ෆ්‍රේම් ඩිවයිසස් මොනවද තියෙන කියලා. අපිට පේන ෆෝන් එක, ලැප් එක, ටැබ් එකක් වෙන්න පුළුවන්, PC එකක් වෙන්න පුළුවන්, ස්මාර්ට් වොච් එකක් වෙන්න පුළුවන්. හරි. මේ එක එක විදියට අපිට මේ ඩිවයිසස් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ කැමති ඩිවයිස් එක ඇඩ් කර ගන්න පුළුවන් ඕනම වීඩියෝ එකක්, ඕනම ෆොටෝ එකක්. හරි. ඊළඟට අපි බලමු ඉලක්කම් සහ අකුරු වලට කොහොමද එක දාගන්නේ කියලා. ඉතින් එකත් ඔයාලා කරන් තියෙන එලිමන්ට් වලට ගිහිල්ලා ඔයා කලින් වගේම යන්න ෆ්‍රේම් කියන ටූල් එක තුළට ගිහිල්ලා සර්ච් කරන්න ලෙටර් කියලා. හරි. ඉතින් මේ තියෙන්නේ අපි ලෙටර්ස් කියලා සර්ච් කරාම එන අපේ ලෙටර්ස් වර්ග. එහෙම නැත්නම් ඔයා සර්ච් කරන්න නැතුව නම් ඔයාට පුළුවන් අපිට ෆ්‍රේම් කියන කැරතේ තියෙන ඒ ෆ්‍රේම්ස් පල්ලෙහාට ගිහිල්ලා බලන්න. ඒ පල්ලෙහාට යද්දී අපිට ෆ්‍රේම් වර්ග ගොඩක් හම්බ වෙනවා. මෙන්න ඊට පස්සේ හම්බ වෙනවා ලෙටර්ස් වර්ග. ඒත් එක්කම අපි පල්ලෙහාට ගියාට පස්සේ තජුට්ටක් අපිට හම්බ වෙනවා ඉලක්කම් ටික. ඉතින් මේ තියෙන්නේ 0 1 2 3 4 5 6 කියන ඉලක්කම් ටික අපිට හම්බ වෙනවා. මේ තියෙන අපිට හම්බ වෙන කොමන් ෆොන්ට් විත් ටයිප් එකක්. ඉතින් ආඩ මේක වෙනස් ටයිප් එකකින් ඕන නම් ඔයා මෙතන සර්ච් කරන්න. ඉතින් මම කලින් කරා වගේ ලෙටර්ස් කියලා ගැහුවාම එක එක විදිහේ ෆොන්ට් ටයිප් එකේ තියෙන ෆ්‍රේම්ස් හම්බ වෙනවා. ඉතින් පේනව නේද? වෙනස් නේද? මේකටත් කලින් වගේම තමයි. ඔය විදිහට ඔයා ඇඩ් කරගත්තා. ඔයා මෙතන දාලා ෆොටෝ එක දැම්. කිසි වෙනසක් නැහැ. හැම එකම ඒ වගේ තමයි යන්නේ. හරි. ඉතින් ඔය තියෙන්නේ එහෙම එකක්. ඉතින් මේකදී මම තව කාරණයක් කියන්නම්. මම බෑග්ග්‍රවුන්ඩ් කලර් එක වෙනස් කරත් එක්ක ඔයාට අවශ්‍ය නම් මෙන්න මේ අපි ගන්න ෆ්‍රේම් වල කලර්ස් වෙනස් කරලා භාවිත කරන්න අවශ්‍ය නැහැ. අපි හිතමු ඔයාට අවශ්‍යයි ෆොටෝ එක කට් කරන්න අවශ්‍ය නැහැ. ඔයාට කලර්ස් වෙනස් කරලා විතරයි ඕන. ඔයාට ඕන මොකක් හරි කලර් එකක් දාන්න. ගැටලුවක් නැහැ. ෆ්‍රේම් වලට ගිහිල්ලා කලර්ස් වලට ගිහිල්ලා ඔය කලර් එක කට් කරගන්න. ඒකත් හරි ලේසියෙන් අපිට කරගන්න පුළුවන්. හරි. ඉතින් ඒ වගේම තමයි අපිට ඉලක්කම් ඒ දේවල් අට් කරගන්නත් ගැටලුවක් නැහැ. හරි. ඊළඟට අපි යමු මම ඔයාලට කිව්ව ස්පෙෂල් දෙයක්. ඉතින් මම ඒකට වෙනම page එකක් ගන්න. මෙන්න මේක තමයි මම ඔයාලට කිව්ව ස්පෙෂල් දෙයක්. ඉතින් මෙතන තියෙන්නේ තනි වචන භාවිත කරලා හදපු තනි අකුරු භාවිත කරලා හදපු වචනයක්. ඉතින් මේකෙත් මහ දෙයක් නෑ. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ නමක් ලස්සනට හදාගන්න පුළුවන්. හිතමු ඔයාලට තියෙනවා ඔයාගේ එක එක විදිහ ෆොටෝස්. ඔයාගේ එක action ෆොටෝස් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ නම මෙතනින් තෝරන්න. ඉතින් ඔයාලට කරන් තියෙන එලිමන්ට් වලට ගියා. මගේ නම මම මෙතනින් ඇඩ් කරගන්නවා.
ඔයාට පුළුවන් ඔයාගේ ෆොටෝස් අප්ලෝඩ් කරලා තියෙනවා නම් ඒ අප්ලෝඩ් කරපු ෆොටෝස් ඇඩ් කරන්න. එහෙම නැත්නම් ඔයාට මෙතන වෙනම ෆොටෝස් මෙතනින් අරගෙන ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ඒ ෆොටෝස් ගන්න ඔයාට මෙතනින් පල්ලෙහාට ගිහින් බලන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන සර්ච් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ පැත්තේ අයිනේ බාර් එකේ තියෙන ෆොටෝස් වලට ගිහිල්ලා ඔයා ගැලපෙන ෆොටෝස් ඔයාට අවශ්‍යයි කියලා හිතන ෆොටෝස් ටිකක් මේකට ඇඩ් කරගන්න. ඉතින් එක එක විදිහ ෆොටෝස් වල ඇඩ් කරගන්න පුළුවන්. අර වීඩියෝක් වුණත් ඇඩ් කරගන්න පුළුවන්, ගැටලුවක් නැහැ. එක එක විදිහ වීඩියෝස් පවා මේක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් හොඳ ලස්සනකට ඔයාට ගැලපෙන විදිහකට ඔයාගේ නම ක්‍රියේටිව් විදිහට හදාගන්න පුළුවන්. හදලා ඔයාට පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එකෙත් ඔයාට හොඳ ඩිසයින් එකක් දාගන්න. ඉතින් මට මෙතන දාන්න යන්නේ නැහැ, මොකද මම ඉන්නේ වයිට් බෝඩ් එක නිසා. එතකොට මෙන්න මේ විදිහට ඔයාට හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද ඔයාලට මට කතා කරන්න තියෙන්නේ මේ ක්‍රොප් කරන ඔප්ෂන් එක ගැන. ඉතින් මේකෙත් ඔයාලට මේ ටූල් එක භාවිතා කරලා ලොකු වැඩ ටිකක් ඔයාගේ ඩිසයින් එකට, ඔයාගේ ක්‍රියේටිව් වැඩකට යොදා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ දෙයිනුත් ඔයාට ලොකු අඩියක් එන්න නැති, දැනුමක් එන්න නැති කියලා. ඉතින් මොන හරි මේකෙත් ගැටලු තියෙනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් සාමාන්‍ය ප්‍රසන්ටේෂන් වගේ කරන කෙනෙක්ට මේ ටූල් එක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. අදට මම වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් ආයෙම හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා.